භගවතු අරහතු සම්මා සම්බුද්ධහස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධහස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සත්පුරුෂය වාසනාවන්ත පින්ගොතුනි අද පින්ගුතුන්ට දේශනා කරන්නේ සපපුරුෂ ගුණඇති මහෝත්තමයන් වහන්සේලාගේ ස්වභාවේ පිළිබඳවත්. එබඳු වූ ගුණඇති මහෝත්තමයන් වහන්සේලා සත්පුරුෂ අදහසින් ඇසුරු කිරීමෙහි වටිනාකම පිළිබඳවත්. එබඳු උතුමන් වහන්සේලාට මානන පූජන කිරීමෙහි වැදගත්කම පිළිබඳවත් කුළු ගැන්වී තිබෙන උදාරතර කතාවස්තුවක්. අම්බ විමානවස්තු ආශ්‍රයේ කරගෙන ඔබේ ජීවිතවලට ඉතාමත් වැදගත්වන දහම් කරනු රාශියක් ඇටිකුටයි මේ දේශනාව සිද්ධ රීමට බලාපොරොත්තු වෙන්නේ. ඔබ කවර තරාතිරමක පුද්ගලය කුනත් පින්වත් ඔබගේ ජීවිතය වඩාත් සුවදායි මඟකට යොමු කරගැනීම සඳහා. ජීවිතයේ වඩාත් සාර්ථක කරගැනීම සඳහා අතිශේෙන්ම උපකාරත්වන දහම් කරුණු රාශියක් මේ දේශනාව තුළ කුළු ගන්වා දේශනා කිරීමටයි අපි. බලාොතු වන්නේ ලොවතුර බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩඉන්න කාලේ. ධර්ම සේනාධිපති සැරියුත් මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇසුරු කරගැෙන. එත්තරා සත්පුරුෂයෙක් සිදුකළ වටිනාම කටයුත්තක් හරි අපූරු කටයුත්තක් මේ කතාපූතහි සඳහන් වෙන්නේ. අග්‍රස් ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව සිහිපත් කරනකොට හිතර දැනෙන්නේ මහා සැනසිල්ලක් ශ්‍රද්ධහ උල්පත්මතු වෙනවා. ැරත් මහතන් වහන්සේ දකුණ ශ්‍රාවකයන් වහන්සේ ප්‍රඥ්ඥාවෙන් අගතන් පත්වෙච්ච මහාශ්‍රාවකයන් වහන්සේ.ඒ වගේම මුගලන් මහරාතන් වහන්සේ වමත් ශ්‍රාවකයන් වහන්සේ ඉරදි බලයෙන් අගතැන් පත්වෙච්ච මහෝොත්තමය. සැරියුත්තෙරුන් වහන්සේගේ ප්‍ර්ඥාව දෙවැනි වනේ තථහගතයන් වහන්සේට පමණයි. මහමුගලන් හාමුදුරුවන්ගේ ඉර්දි බලයදිවන වුණනේත් ලෝවතුර බුදුරජාණන් වහන්සේට පමණයි මේ මහෝත්තමයන් වහන්සේලා දෙනම තාගතයන් වහන්සේටත් බොහොම පහසුවක් වෙමින් උපකාරවත් වවෙමින්. ඩික්‍ෂු භික්‍ෂණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිසගේම දියුණුව සඳහා තමන් වහන්සේලාගේ ජීවිත කාලේම කැප කලා. භික්‍ෂූන් වහන්සේලා ගුණසම්පන්න පිරිසක් බවට පත් කරන්නටඒ මහොත්තමයන් දැරු වෙහෙස පමණ කළනො හැකි. ගම් දනව සැරිසරා වැඩම කලා අහිංසක ජනීජනයාට පිහිට වනා. අර්ථයෙන් ධර්මයෙන් අනිශාසනා කරමින් දුගතිගාමී වෙන්න හිටපු අය සුගතිගාමී කිරීමටත් එයින් නිවන් මගට යොම් කිරීමටත් ඒ මහොත්තමයෝ කටයුතු සිද්ධ කළ සූත්‍ර පිටකහි තියෙන සූත්‍ර කියවාගෙන යන කොට බනකතාපොත්ටික කියවාගෙන යනකොට මේ අග්‍රශ්්‍රාවකයන් වහන්සේලා මොනතරං නං ශාසනික කාර්භාරයක් සිදු කරලා තියෙනවාද කියලා අපි කාටත් දකින්නට පුළුවන් කමමුතියනවා. තාාගතයන් වහන්සේ ඒ ගුණයන් හිතියෙන පූර්ුවත්වේ නිසාම සැරියුත් මගලන් මහරහතන් වහන්සේලාගේ ගුණයන් වුවර්ණනා කළ. දවසක්දා ලොවතුරු බුදුපියාණන් වහන්සේ වදාරනවා. මහනනී චක්‍රවර්තී රජ්ජුරුවන්ගේ පුත්‍රයා. අංග පහකින් යුක්ත ඒ චක්‍රවර්තී රාජපුත්‍රයා යම්සේ ආධ්ඥා චක්‍රය පවත්වනවාද. ඒ වගේ තථාගතයන් වහන්සේගේ අවුරස පුත්‍ර වූ ධර්මසේනාධිපති සැරියුත් හාමුදුරුව අංග පහකින් යුක්තව තථාගතයන් වහන්සේ වගේම ධර්මචක්‍රය පවත්වනවාය කියලා. තථාගතයන් වහන්සේ අනුව එසේ ධර්මචක්‍රය පැවත්වීමට හැකි එකම මහතෙරුන් වහන්සේ සැරියුත් මහා ස්වාමිද්‍රයන් වහන්සේ. වෙනත් කෙනෙකුට එසේ ධර්මචක්‍රය පවත්වන්නට පුළුවන් කමක් ඇත්තනෑ. ඒසා මහා ගුණසම්පන්න සැරියුත්තෙරුන් වහන්සේ පිළිබඳව ලොතුරු බුදුරජාණන් වහන්සේ වදාරන්නේ බොහොම ප්‍රශංසා මකයිෙන් යුක්තව. අංග පහකින් යුක්ත සැරියුත්හා මුදුරුව මේසා මහා ධර්මචක්‍රය පවත්වන අය කියලා. මොකදදේ අංග පහ සැරියුත්හා මුදුරුවෝ ධර්මය දන්නවා. එවගේම අර්ථය දන්නවා. ප්‍රමාණය දන්නවා. කාලයේ දන්නවා පිරිස දන්නවා. මෙන්න මේ අංග පහෙන් යුක්ත සැරයුත්හා මුදුරුව ධර්මචක්‍රය පවත්වන අය කියලා. මොකද්ද පින්ගතුන් මේ ධර්මය දන්නවාය අර්ථය දන්නවාය කියලා කියන්. සමහර උදවිය හිතනවා. දහම් කරුණු දැනගත් පමණින් ඔහු අර්ථයක් දන්නවා කියලා. දැන්ත්‍රිපිටකේ ොහෝ කටපාඩංකර ගත්තොත් එහම ම් බොහෝ දම් කරුණු මතකේ තබාගත්තුොත් කෙනෙක් එතුන මේ පුද්ගලය අර්ථයක් දන්නවා කියර. එහෙමනේ දහම් කටපාඩං කරගන්නවා කියන එක වෙනම කතාවක්. ඒක අර්ථය දැනගන්නවා කියන එක තවත් කතාවක්. කෙනෙක් ඉන්නට පුළුවන් රෙකෝඩරයක් බඳුව ඒ දහම් කටපාඩංකරගෙන රෙකෝඩරේ තැන්පත් කරගේ එක තීතේ තැන්පත් වෙලා තියන. හැබැයි සියුම් අර්ථපරීක්ෂා කිරීමට ඔහු අසමත් පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. එතකොට ඔහුගේ මතකයා හුදු රෙකෝඩරේක තියෙන දෙයක් වගේ විතරයි. පරිකල්පන ශක්තියක් නැත්තං. සියුම් අර්ථපරීක්ෂා කිරීම හැකියාවක් ඔහුට නැත්තං. ඒ පුද්ගලට මැනවින් දහම් අවබෝධ කර ගණට හෝ මැනවින් දහම් දේශනා කරන්නට හෝ පුළුවන්කමක් ඇත්තේ නෑ. දැ මෙන්න මේ ධර්මය දන්නවා සහ අර්ථය දන්නවා කියන එක අප. ම පැදිි කරන්නට ඕන මොකද අපේ බෞද්ධ පිංවතුන් බොහෝ වෙලාවට මුලාවන තැනක් මේක. තැන් හිතන්න යම් කිසි කෙනෙක් ධර්මය දන්නවාම හැබැයි අර්ථය දන්න නැහැ කියලා. එතකොට විවිධ පර්යායන්ගෙන් තථාගතයන් වහන්සේ වදාරලා තියන ධර්මයන් ඒ පුද්ගලයක් කහොමද විශ්ලේෂණය කරන්නේ. සරල උදාහරණය කැටීර ගත්තවතුන් ලෝක සම්මුති දේශනා කියලෙ කොට සක්තියනවා බුද්ධ ශාසනය තියෙනවා සම්මුති දේශනා කියල කොටසක්. තව කොටසක්තියනො පරමාර්ථ දේශනා කියලා.දැන් සම්මුති දේශනා කියලා කියනමුකක්ද ලෝක සම්මුතිය පාදක කරගෙන කරපු දේශනාවන්. අපි උදාරණය කැටිර ගත්තෝතු සර්ලෝම සැලකුවොත් ලෝතුරු බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණ. තපාගතයන් වහන්සේ පන් සොසක් මුළුල්ලෙහි දහම් දේශනාකොට වදාලා. භාගිතුන් වහන්සේ පිරිිවම් පා වදාලා. දැ මේ කාරණාව ගත්තොත් මේක සම්මුති දේශනාවක්. ඊළඟට බලන්න පරමාර්ථ දේශනාවමකදද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාල පරමාර්ථ ධර්මයට අනුව බැලුවොත් සත්වයෙ පුද්ගලයක් ඉන්නවනෙමයි ආත්මයක් තියෙනවා නෙමයි නිසත්ව නි්ජීව සුන්ඥ කියලපි සඳහන් කරන්නේ. ලොවතුරු බුදුරජාණන් වහන්සේ කියලවත් පුද්ගලයෙක් හඹ වෙන්න නැහැ පරමාර්ථ දේශනාව තුළින් විග්‍රහ කරලා බලනකොට පරමාර්ථ දේශනාව තුළින් අපි සත්වයා කියන කාරණ විග්‍රහ කලොත් අපිට හම්බ වෙන්නේ එක්කො හේතු බල දහම හේතු බල දහමක් කියෙන සිද්ධාන්තයෙන් එක විග්‍රහ කරන්න පුළුවන් එම නැත්ත ස්කන්ධ කියන විග්‍රහයෙන් පහැදිරි කරන්න පුළුවන් එහමනත්න් ආයතන විග්‍රහයෙන් හමතන් ධාතු විග්‍රහයෙන් මෙන්න මේ වගේ ගම්බීර ධර්ම කොට්ටාසයකෙන් ධර්ම සිද්ධාන්ත වශයෙන් විවරණය වෙනවා මිසක් සත්වයෙක් හෝ පුද්ගලයෙක් වශයෙන් අපිට හම්බ වෙන්නේ නැහැ. දැම් බලන්න සත්ව පුද්ගල ආත්නු භාවයකින් තොරයි කියන යතහා බහත තත්ත්වය හෙළි කරෙන. පරමාර්ථ දේශනාවක් තුළින් අර මුලින් සඳහන් කළ සම්මුති දේශනාව දකින්න ගියොත්. ඔහුට වරදක් සිද්ධ වනට බැරිද. සම්මුද දේශාව තියන උතුර බුදුරජාණන් වහන්ේ ලක පහලුනා කියන එක දම් දේශනා කලා කියන එක භාගතුන් වහසේ පිරනුවම් පැව කියන එක පරමාර්ථ දේශනාවද අපිට හම්බ වෙනවා. සත්ව පුද්ගලත්ම භාාවෙන් තොරයි කියනක්. දැන් ධර්මය විතරක් දන්නවනම්. අර්ථය පරීක්ෂාකිරීමට නුවන මදනම්. ඒ පුද්ගලයට මේ සම්මුති දේශනාව සහ, මේ පරමාර්ථ දේශනාව හරියට ගලපාගන්නට බැරිවෙනවා. ඒ ගල් හරියට ගලපාගන්න බැරිවනාම ඔහු සම්මුතිය පරමාර්තය තුළින් දකින්නට හදනවා, පරමාර්තය සම්මුතිය තුළින් දකින්නට හදනවා අන්තිමට වෙන ධර්මය පටලවා ගැනීමක් නිසත්. නිරවුල් නිවැර්දි අර්ථයක් මතු කිරීම නෙමෙයි. අපිට ඒවගේ අවස්ථාවල් බොහෝ දකින්නට ලැබෙනව. තතාගත ශාසනය තියෙන විවිධ ධර්ම පර්යායන්. හරියට තේරුන් අරගණට බැරිව කරුණු දිහාවිතරක් බලාගෙන. මතකේ තියෙන පාඩංකල කරුණු විතරක් දිහා බලාගෙන, ගම්බී රර්ථයන් විවරණය කරන්නට හදනෝ. එතකොට සිද්ධ වන්නේ ඒ ඒ දහම් කරුණු තවදුරටත් පැටලිීම මිසක්. නිරවුල් වීම එහම නෙමේ එබඳු දේශනනාශ්‍රවනය කිරීම නිසා ශ්‍රාවකයන්ට පවා අපේ සදැහැති බෞද්ධයන්ට පවා ධර්මය පිළිබඳව පැටලෙවිල්ලක් මැතිව නොමිසක් මේ මැනවින් නිරාකරණය කර ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ධර්මය දන්නවා සහ අර්ථය දන්නවා කියන එක දෙකක් කියන කරුණ අපේ සැහැති බෞද්ධය හොඳින්ම පැහැදිලි කරගන්නට ඕන එහම නැත්තං වෙන්නේ. ඒ ඒ ධර්මයන් හරියට වටහාගන්නට බැරිව භාගතුන් වහන්සේ වදාළ දේවෙනුවට වෙනත් කුමක් දෝ දෙයක් තේරුම් අර්ගන්න එකයි සිද්ධ වෙන්නේ. තවත් සරල උදාහරණයක් කියන්නම් නැ බුදුරජාණන් වහන්සේ වදාරනවා පං්ඥපාප පහහි නස්ස නත්ති ජාගරතව බයන් පින් පෞදුරු කල ඒ සත්පුරුෂයන්ට කි බයක් ඇත්තේ නැහැ කියන එක. එතකොට සමහර ඇතම් උදවි අපි දකිනවා අහන්නට ලැබෙනවා සමාජය තුළ කියන ුදහා මුදුරු පින් පව් දෙදම කරන්න පා කල තියෙනවා කිය. ඒ අර පර්යාය අරවිදිහය දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ ඇයි කියන එක වටහාගන්න නැතිව වෙනත් ක්‍රමයකට දේශනා කරපු තනක් තවත් තැනකට වරදවා ගැලිපීමතිනුන් තමයි ඒ දහම් අවුල නිර්මාණය කරන්න. දී එබඳු අදහස් සමාජගත කරාට පස්සේ. ම ොද බද් ද ැටන ද ො පින් කරන්න පා කෙලා තියන්නේ බුදු හාමුදුර පින් කරන්නත පව පවුරන්නත්්‍යපා කියල තියෙන බර දන්නත් තෝ න කියල විවිධ වැරදි අදහස් වරට ඔුන් යොමුයෙනවා අන්න නිසාේ සැ හැතිවෝ හඳින්මතේරු අරගනට ඕන ධර්මය දන්නවා සහ අර්ථය දන්නවා කියන එක දෙකක් කිය කියන කාරණාව. තකොට සැරියුත් මහරහතන් වහන්සේ මේ අංග පහකින් යුක්ත. ජාන්හසේ වදාලේ ධර්මයයක් දන්නවාව අර්ථයත් දන්නවා. ඒ වගේම ප්‍රමාණය දන්නවා කාලය දන්නවා පිරිස දන්නවා. මෙන්න මේ අංග පහන් යුක්ත සැරියුත්තරුන් වහන්සේ තමයි තතාගතයන් වහන්සේ අනුව මේ ධර්මචක්‍රය පවත්වන්නට සමර්ථ වෙනවා කියලා ලොවතුරු බුදුරජාණන් වහන්සේ වදාලේ සැරියුත්තෙරුන් වහන්සේට කිසිම තැනක් මේ දහමේ පැටලිඉල්ලක් ඇත්තනේ. උන්වහන්සේට ධර්මය මැනවින්ම සැරියොත්තරන් වහසේට අර්ථය මැනවන්ව පැහැදිලි මේ ධර්මය මේ අර්ථයකයි මේ අර්ථය ගැලපෙන්නේ මේ ධර්මයටයි. උන්වහන්සේ ගැලපීම පිළිබඳව මනානුවනක් තියනවා. අපිට සතර පටි සම්බිදා සියව් පිළි සිම්බියාපත් කියලා හබ වෙන්නේ අන්න එකයි. අත්්‍යය සුඥානං අත්ත පටි සම්බිදා. අර්ථය පිළිබඳව තියෙන නුවනට කියයනවා අත්ත පටි සම්බිධාව කියලා. ධම්මය සුඥානං දම්ම පටි සම්බිධ. ධර්මය පිළිබඳව තියෙන නුවවනට කියනවා දම පට සම්බිධාව තත්ත දම්ම නිරුත්තාබිලාපේ ඥානං නිරුත්ති පට සම්බිධාව ඒ අර්ථය ධර්මයට ගැලපීමේ නුවන ඒ හැමෝටම තියෙන එකත්නෙමයි මේ අර්ථය මේ ධර්මයටයි කියලා මැනවින්ම ගැලපීමේ නුවන අන්න එකට කියනවා නිරුත්ති පටි සම්බිධාව කියලා මේ තුන් තැනහිම ඥානයට සියලු කරුණුකාරණ පිළිබඳව පැතිරී තිබෙන ඥානයට පටි බහන පටි සම්බිධාව කියලා කියනෝ. තුකොට සැරියොත් මහරහතන් වහන්සේ කියලා කියන්න සියූ පිලිස බියාපත් අග්‍රශ්ට්‍රාවක මහා ප්‍රාඥ්ඥ මහරහතන් වහන්සේ. මෙන්න මේ උතුමාණන් වහන්සේ දම් දේශනා කරනකොට එ සියලු කරුණු කාරණාවන්ගේෙන් සන්නද්දෝ තමයි ධර්මදේශනාකොට වදාලන්න. ඉළඟට බලන්න ප්‍රමාණය දැන ගට ඕන හම් දේශනා කරනකොට. කාලේ දැන ගන්නට ඕන පිරිස දැනගන්නට ඕන. මෙන්න මේ ධර්මය දේශනා කළ යුත්තේ මෙන්න මේ වගේ පිරිසකටයි. මේ පිරිසට මෙ බඳු ධර්මයක් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනෝ. මේ අයට මේ වගේ දහමක් තේරුම් අරගණට අමමාරුයි.ඒ පිරිස පිළිබඳව අවබෝධයක් තියෙනට ඕන. මේ වගේ පිරිසකට දේශනා කරන්නට ඕන කවර ආකාරය ධර්මයක් ද. පිරිස පිළිබඳව හොඳ දැනුමක් තියෙනට ඕන. කාලඒ පිළිබඳව දැනගන්නට ඕන සමහර වෙලාවට ධර්මය තේරුම් අර්ගන්නට තරම් නුවන තියෙන කෙනෙක්වෙන්න පුුවන්. හැබැයි සුදුසු කාල එනෙමයිඉනම් නුසුදුසු කාලේදි දහම් දේශනා නොකළ යුතුයි. සුදුසු කාලය එළමෙනතුරු බලා සිටින්නට වෙනවා. මොකද නුසුදුස අවස්ථාවේදි දහම් දේශනා කළොත් ඇතැම් වෙලාවට සුමගට ගන්න තියෙන පුද්ගලයාඋනත් ගන්න බැරිවෙන්න ඉඩ තියෙනවා. ඔහු පවා වෙනත් මඟකට විසිවෙලා යන්නට ඉඩකඩ තියෙනවා. එ නිසා මේ සියලු කරුණුකාරණ වැදගත් වෙනවා. ර්ම දේශ කරනවා කියන ගොට හෙමැතුව දහම් අපි හිතුම මේ පොත්පත් කටපාඩංකර ගත්තාය කියලා බොහෝ දහම් කරුණු මතක ඒ තියෙනවාය කියලා ශාසනය භාරධාරීව කටයුතු කරන්නට පුළුවන්කමක් ඇත්ත නෑ එක ගිහි පැවිදි කවුරුනත් තේරුම් අර්ගන ඕෝන කාරණාවක් දැන් දහම් දැනුම දියුණ වෙන කොට පිින්වතුන ධර්මය නිසාසත් ඇතම් උදවිට මානයක් උපදිනවනේ ධර්මය පාදකරගෙනත් සමරුදධවීට මාන්‍යයක් උපදිනෝ ම තමයි බණ දන්නේ ම මෙච්චරක්දන්නවා ම අච්චරක්දන්න මංකාටද අයටත් වෙන්නේ. මෙන්න මේ වගේ දහම ඇසුරු කරගෙන වනත් කෙනෙකුට අකුසල් සිද්ධ කරගන්නට පුලුවන්කම තියෙනවා. ඉතින් අපි දහම් පාඩංකරගන්නට ඕන දහම් ඉගෙන ගන්නට ඕන මතකේ තබාගන්නට ඕන. එසේ මතකයේ තබාගත යුත්තේ මේ ධර්මය අර්ථය මැනවිින් අවබෝධ කරගෙන කෙලෙස් ධර්මයන් දුරුකර ගැනීම පිණිස මිසක්. හුදෙක් රෙකෝඩරයක් වශයෙන් තබා ගැන කෙලෙස් ධර්මයන් පවත්වවාගෙන ම සඳහ නොවේ කියන එකත් කල්පනාගේ තියාගෙනින් එක බොහෝමත්ම වැඩගත් වෙනවා. දැ මේ ධර්ම සේනාධිපති සැරියුත් මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ කල කියන්නේ මේ ශාස්සන භාර්ධාරීව කටයුතු කරන මහෝත්තමයන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේට බොහෝපකාර වුණ තතාගතයන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත මේ නිර්මල ධර්මය ලෝකයා කෙරේ මහා අනුකම්පාවවිෙන් මහ කරුණාවෙන් යුක්තෝ දශනාය කරනකොට බුදුජාන් වහන්සේ සියල්ලම තනියෙන් කරන්න සිද්ධ වනනානම් කොච්චට වහෙසක්බ. අනේ සැරියුත්මගලන් මහරහතන් වහන්සේලා තතාගතයන් වහන්සට බොහොම පහසූනා බොහොම උපකාරවත් වනා නධර්මය ලෝකයට ලබාදීම සඳහා. ඒසා මහා ගුණයන්ගින් යුක්ත ධර්ම සේනාධිපති සැරියොත් මහරහතන් වහන්සේ. ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාාවට ලක්වෙච්ච ැරුත් මහරහතන් වහන්සේ කිසි කලෙකත් ලාමක ධර්මයන්ට ඉඩක් තැබුවනේ. ශාසනය තුළ ලාමක ධර්මයක්න් දියුණුවන්නට උන්වහන්ස ඩක් තැබේනේ. වහන්සේ වැඩහිටි කාලේ එක්තරා හාමුදුරණමක් හිටියා තුල්ල සාරික කියලා. තුල්ල සාරික කියන්නේ සැරියුත් හාමුදුරුවන්ගේ සද්ධි විහාරික හාමුදුරනමක්. තුල සාරික හාමුදුරුවෝ තමන් වහන්සේගේ ජීවිතය භික්‍ෂු චර්යාවට අනුකූලම ගොඩනා ගෙන හිටියනේ. වෙදකම බිලිබඳව බොහම ප්‍රවීනතාවයක්ති බිච්ච තුළසාරික හාමුදුරුවෝ ගිහිියන්ට වෙදකං කරන ඔවුන් රෝගි වනාම ඒ අයට නිධන්තරයෙන් අවශ්‍ය බෙහෙත්තෙත් සපයා දෙනෝ. මේ විදිහ ජීවිතයක් ගත කළ මේ තුල සාරික හාමුදුරුවන්ට බොහෝ ලාබ සත්කාරූ පන්න. ඉති අනේ අපේ එල්ෙඩද දුකට බලනවනේ ද හාමුදුරුවෝ කියලා. මනුෂ්‍ය බොෝ ප්‍රනීත හාරපාන බොහෝ චීවරසේනාසන පිඩපාත ගිලන් පස බෙත් පිරිකර පූජා කරටේ දන බෝහල් ලාබ සත්කාරු පන්න. දා වසක්දා හාමුදුරුවෝ එක්තරා වෙදකමක් කරාට පස්සේ ඒ නිවසියන් බොහෝම ප්‍රනීත හා කොටසක් තුල්ල සාරික හාමුදුරට පූජා කලා. තුල්ල සාරික හාමුදුරුවෝ මේටිකත් අරගෙන වඩිනකොට වහන්සේ දකිනවා සැරියුත් මහරහතන් වහන්සේ පින්ඩපාති වඩිනෝ රයුත් හාමුදුරන්න දැක්කම හිතුනා සරියුත් හාමුදුරටත් මේ දාානටිත්ද දෙන්න ටෝ මට ඉතින් ඕනතරන්ම හමම්වේෙනවන කියලල්පනනා කළලා. මෙම ගීල්ල සැරුත් හාමුදුරන්ට කියෙනවා අමීනිී මං මේ වෙදකමක්කරා මේ ගෙදරින් මට මේ ප්‍රනීත ආහාර කොටසත් දුන්නා මං ඔබහන්සේට මේක පූජා කරන්නට කැමතියි කියලා. සැරියුත් හාමුදුරමක පිළිරගත්තෙනෑ. උන්වහන්සේ නිහඬවම වැඩම කලා ති මෙ හාමුදුරුව බල්ලන ව මේ ි කියෙලාට පස ැරිුත් හදුර පිියි ගත්ෙත්න මාර්ථක කතා කලෙත්න එම ආපහෝ වැඩිය. මොකද්ද මේක තේරුම කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ලහි ලහයේම වැඩියා. ගිහිල්ල බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනිි. ම මේ ධාන ටිකක්මට හම්බුණ බොහොම ප්‍රීතාහාර කොටසක් ම වෙදකමක් කරාට පස්සේ මේක ම සැරියුත් හාමුදුරට පූජා කරන්න ගියාම උන්වහන්සේ මික පිළිගත්තනෑේ මාර්තක කතා කරන්නත් නැතුව එහෙම වැඩාන කියලා. තාගතයන් වන්සේ භික්‍ෂුන් වහන්සේලාට තමන් වහන්සේලා ජීවිතය ගෙනයා යුත්තේ කෙසේද කියලා දේශනා කරපු විදිහක් තියනවා. භික්‍ෂුන් වහන්සේලා කියන්නේ ධර්මයක් විනයක් අනුව හික්වෙන පිරිසක්. ඒ භික්‍ෂුන් වහන්සේලාට තම තමන් ගිහි කාලෙ කරපු දේවල් කරමින් ජීවත්වෙනට කියලා. බුදුරජාණන් වහන්සේ අනදනවදාරලා තිබුණන්නේ භික්ෂුවක් කළ යුත්තෙකුමක්ද. භික්ෂුවක් ජීවත්ව යුත්තේ කෙේද කියන කාරණාව තුර බදුරජාණන් වන්සේ වදාදරලා තියෙනවා. අපිට අපේ ධර්ම සාහිත්‍ය හදාරාගෙන එෙනකට හම්බවෙනවා ඇතම් දක්ෂ වෛද්‍යෝරු ශාසනගත වනාට පස්සේ. අට මනුෂ්‍යයෝ භික්‍ෂුන් වහන්සේලාගෙන් ඇවිල්ල අහනු අස්වාමීණ අසුවල් මේ මනුස්්‍ය රෝගි වෙලා තියන මේේ ේට මොකද කරන්න කියලා. හැබැයි ඒ සිිල්වන්තු ගුණමන්ත භික්‍ෂුන් වහන්සේලා ඒ ගිහිියන්ට උපකාර වනේ ධර්ම විනේ මත පිහිටලා. විනයානුකූල විදිහටයි ඒ උපකාර කළේ ධර්මානුකූල විදිහටයි ධර්මවිනේ මවාගිල්ල කටයුතු කරන්නට කවදාකොත් උන්වහන්සේ නොපැළ බිච්ච බව අපේ ශාසන ඉතිහාසේ තුළින් අපට ඉතාමත් පැහැදිලිව දකින්නට තියනවා. බුදුරජාණන් වහන්සේ අර භික්ෂන් වහන්සේට ගර්හා කලා තමන් වහන්සේ ගිනිච්ච ඒ මිච්චා ආජීවයට ගර්හා කලා මින් මත්තෙහි ඉබඳ දේවල් නොකරන ලෙසට අවවාධන ශාසන සිද්ධ කලා. මේ වගේ සැරියුත් මහරහතන් වහන්සේගේ ජීවිතය පිළිබඳව හිතනකොට. උන්වහන්සේ පුංචි වරදටත්. ැබ මන් වහන්සේගෙන් වරදක්වීමට ඇති ඉඩකඩ මාර්ග පල අවබෝධයක් සඟ මුන්වහන්සේගින් දුරු වෙලා ගිය. ඒ රහත් පලයට පත් වුණනාට පස්ස උන්වහන්සේගෙන් අයන් මතු කවදාකවත් වර්දක් සිද්ධ වන්නේෙ නැහැ.ඒ වගේම තමයි අනික් භික්ෂූන් වහන්සේලා ස්වල්ප වරදකටවත් වැටනවට තෙරුන් වහන්සේ කැමති වුණේ නෑ. පුංචි වර්දෙන් පවා නගා සිටුවන්නට උන්වහන්සේ උත්සාහවත් වනාා සැරි උත්තෙරුන් වහන්සේගේ ජීවිත කතාව හරිී පුදුමයි. ක්ෂ වහන්සේලා කෙරෙහි ම පුදුමාකාර කරුණාවකින් මෛත්‍රීක්ණ යුක්තව අසේ කළේ බුදු හාමුදරුවු දවසක්්ද දේශනා කරනවා මේ සැරියුත් හාමුදුරුව හරියට වැදූ මව් වගේ මුගලන් හාමුදුරුව කිරි මව් වගේ කියලා මේශාසනය වැදූ මව සහ කිරි මම කෞුදෙ ලැහෝොත් කියන්නේ සැරියුත් හාමුදුරුව සහ මුගලන් හාමුදුරුවෝ කියලා බුදුරජාණන් වහන්සේ ඒ හා ප්‍රශංසාවින් කතා කරන්නට වහන්සේලා දෙනමගේ මොනතරන්නං ගොුණ සම්භාරයක් තියනට ඇදද. ඇයි මේ සැරියුත්තරුන් වහන්සේට වැදූමක් වගේ කියන්නේ. භික්‍ෂූන් වහන්සේලා සෝතාපත්ති පලයට හික්ම වන්නට. සැරියුත්තරුන් වහන්සේට තිබුණ අපූරු හැකියාව ප්‍රතක්්ජන භූමයෙන් නගා සිටුවල ආර්ය භූමෙහි පිහිටුුවන්නට, ආර්ය බොහමියෙහි උත්පත්තිය ලබා දෙන්නට සැරියුත්තරන් වහන්සේ දක්ෂ වනා. එනිසා මේ ශාසනයට බිහි කලා වගේ. මේ ශාසනයට උපැදව්ුව වගේ තමයි සැරියුත් හාමුදුරුව භික්‍ෂුන් වහන් සේලාව, සෝතාපත්තිඵලයේ හික්මෝනෝ.ඒ සෝතාපත්ති පලයට පත්වෙච්ච තෙරුන් වහන් සේලාව. ඉතිරි මාර්ගඵලයන්ට හික්මවීම සඳහා මහමුගලන් හාමුදුරු දක්ෂ වුනා. එනිසා කියනවා. කිරි මොහු වගේ හදාගන්න අම්ම වගේ. අ සෝවන්වෙච්ච හාමුදුරුවන්ම සකදාගාමි, අනාගාමි, අරහත් පලයට හික්මුවට මහමුගලන් හාමුරුව දක්ෂව වුණ මේ ශාසනය. වැදූ මව හා හැදූ මව් වගේ සැරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත්, භික්‍ෂු භික්ෂණය උපාසකු පාසිකා කියන සිවුවනක් පිරිසට පිහිට වුණනා. දුගතිගාමී වෙන්න හිටපු කීදනෙක් නං සුගතිගාමී වුණද ඒ මහෝත්තමයන් වහන්සේලා නිසා. අද දක්වාත් නිරේගාමී වෙලා අනන්ත දුක්විඳවිඳ. නිරයේ පැසෙන්න තිබිච්ච ජීවිත මේ වෙනකොට සැනසිෙල්ලෙන් සුගති ගාමී වෙලාඉන්නේ. ැරිුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහන් වහන්සේවැනේ මහෝත්තමයන් වහන්සේලා හින්දා. සුගතිගාමී වෙන්න පින්තිබිච්ච අය. සුගතියට සීමා නොවී ලෝතුරු ශාන්තිය සාක්ෂාත් කරගන්න තරං. උත්තරීතර භූහමියකට පත්වෙනටුපකාර වනේ ඒ මහා උතුමාණන් වහන්සේලා. තුනරුවන් කියල කියන්නේ මේ ලෝකයට මහා සම්පතක්. සසර සැරිසරණ සත් වගට තුනරුවන් කියල කියන්නේ මහාම සම්පත. ඒ රත්නත්්‍රය, සපපුරර්ෂ අදහසින් ඇසුරු කරණ එක තමයි වටිනාමදේවෙන්නේ. තුනරුවන් ඇසුරු කරන්න ඕන තුනරුවනේ ගුණ හඳුනාගෙන. කෙේ නමුත් අපිට පේනර්තියනෝ සමහර උදවිය තුනරුවන් ඇසුරු කරන්නට ඕන කොයි ආකාරෙන්ද කියලා දන්නේ. රත්නත්්‍රයේ පිළිබඳව හිතකාය වචනය පවත්වාගෙන ආයුත්තය කෙසේද කියලා. ඇතම් අයට දැනුමක් අවබෝධයක් නැති බව පේනර්තියනවා. සමහර උදවිය බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරන්නේෙත් හරිම සාමාන්‍ය විදිහට. සතහගතයන් වහන්සේ සතු උත්තරීතර ගුණසම්භාරය හඳුනාගන්නට බැරිකම නිසා. සාමාන්‍ය පුද්ගලයක් පිළිබඳව කතා කරනවා වගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් හැල්ලුවෙන් කතා කරනවස්ථාව අපිට පේන තියෙනවා. කොච්චර අකුසල් ඔවුන් සිද්ධ කරගන්නවාද. ධර්මය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා. විනය පිළිබඳ අවබෝධයක් නැතිකම් නිසා සමහරුද වී ධර්ම විනියට කොච්චර ගරහනවාද. භික්ෂූන් වහන්සේලා කියන්නේ කොච්චර ුණ සම්පන්න පිරිසක්ද කියලා. මට වැටහෙෙනනෑ උන්වහන්සේලා ආශ්‍රය කරන්නට ඕන කොයි ආකාරයෙන්ද කියලා සමහරයට තේරෙන්නේ යාලු ඇසුරු කරන වගේ සමහර උදවිය භික්‍ෂූන් වහන්සේලා ඇසුරු කරන්නේ පින්වත්න්නේ භික්‍ෂුව කියලා කියන්නේ මතකත බාගන්න ගින්නක් වගේ ඒ ගින්න පරිස්සමෙන් ඇසුරු කරන්නට ඕන. ගින්න වරදව ඇසුරු කරන්න ගියොත් ඔහු දෙවිල යනවා හේතුයි ඔහු බොහෝ දුකට සන්තාපයට පත්වනවා මෙ චීවරයක් දරාගෙනන්න භික්ෂුවක් ඇසුරු කරන්නට ඕන හරි පරිස්සමෙන් යුක්තව. ඒ හිතකාය වචනය පරිස්සං කරගෙනයි භික්ෂුවක් ඇසරු කළ යුතු වෙන්නේ. එහෙම නැතුව යාලු ඇසුරු කරන්නගේ බොහොම සැහැල්ලුවට අරගෙන තම තමන්ගේ ලාමක විිලාශයන් ඉටු කරගැනීම සඳහා භික්ෂන් වහන්සේලා වැසරු කරට කවදාකවත් උත් සහවත් වෙනට එපා. අපිට පේනවා සමරාය හාමුදුරුවන් වහන්සේලා ඇසුරු කරන්නේ තමන්ගේ දරුවන්ටෙකු රස්සාාවක් ලබාගන්නට ලියුමක් ගන්නට, එමනත්න් තමන්ගේ නිලතලෙ හි ලට දමාගන්නට. මේ වගේ සාමාන්‍ය අදහස් මූලික කරගෙන. ලෞකික අදහස් මූලික කරගෙන භික්ෂන් වහන්සේල වැසුරු කරන පිරිස් අපිට දකින්නට ලැබෙනෝ. භික්ෂුවක් ඇසුරු කළ යුත්තේ එබොඳ අදහසකින් නෙමෙයි. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලබා ගැනීම සඳහා මෙලෝ පරලොව යහපත් කරගන්නටත් නිවන් මග පැහැදිලි කරගන්නටත්. ඒ මේ ටිනා බලාපොරොත්තුවකි නොයි එබඳු අපේක්ෂාවක නොයි හාමුදුරුවන් වහන්සේලා වැසරු කළයුතු වන්න එමනැත්තුව ලෞකික අදහස් තමතමන්ගේ ලෞකක ජීවිත ඉහරතාාන අන්තරුවට යන්න එහමනැත්න රැහිී රක්ෂා ලබාගන්න මෙ බඳු අදහස් වලින් නමයි හාමුදුරුවන් වහන්සේලා ඇසර කල ුත්තේ ික්ෂුන් වහන්සේලාගේ පැත්තනුත් එකට ලොකු අගක මක්තියනවා හාමුදුරුවරුත්. තමන්ගේ සීමමාාවතුළු ඉඳලයි ගියන් වැසරු කළ යුතුවන්නේ. තමන් වහන්සේලාගේ ධර්මවිනේ සීමාව ඉක්මවා ගියන් ඇසුරු කරන්ට ඇෑමතුලින් භික්ෂුවත් පරිහානයට පත්වෙනවා. ඒ ගියොත් පරිහාණයට පත්වෙනවා ශාසනයත් පරිහාාණට පත්වනවා. වාමීින් වහන්සේලා කියලා කියන්නේ උත්තරීහිතර ශාසනයක් නියෝජනය කරන පිරිසක්. ස්වාමින්න් වහන්සේලාට ධර්මවිනේ පදනමක්තියනෝ. ඒ උත්තරීතර ධර්මවිනේ මත පිහිටලා තමයි ඒ අනුවයි ඊට අනුකූලොවයි. ගිිය අන් වාශ්‍රය කළතුවන්නේ. ඉතිං වර්තමාන සමාජය ගහගෙන න විදිී බලන කොට. මේ දෙපැත්තම යම් යම් අඩුපාඩුකක් නැතුවා නෙමේ මේ අඩුපාඩුකං හදාගෙන ගියොත් තමයි අපි කාටත් දියුණෝට යන්න පුළුවන් කමතියෙන්නේ මේ අඩු පාඩුකං සහිතව ගියොත්. මේ දෙපැත්තම පරිහානයට පත්වෙනවා. දෙපැත්තම දුගතියටම මඟ හදාගන්නව මිසක් එයින් වන යහපතක් ඒයි වන සුගතියක් නං ඇත්තේ නෑ. එනිසා අඩුපාඩුකක් මැනවින් දැන හඳුනාගෙනම යුතුී මිසක්. අඩුපාඩුකං එක්ක යන එක කවදාකවත් හොඳ ගමනක්නං වෙන්න නෑ ගිහි පැවිදි ආශ්‍රයකයනෙක වඩා ධර්ම විනි්‍යානුකූල පදනමක පිහිටලා බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් පවත්තවාගෙන යන්නට මේ දෙපාර්ශ්වයම උත්සාහවත් වෙන්නට ඕන නො එක් රාජකතා චෝරකතා මහා මාත්‍යකතා ඉත්තිකතා පුරෂ කතා ජනපද කතා අධි වශයෙන් මේ තියෙන තිරච්චාන කතාවල් වැඩකට නැති තිරිසන් කතාවල් කලා කියන්නේවා නිස්කාරර්ණය අකුසල් රැස්වෙන කෙස් දියුණු වෙන එබඳු කතාවකින් යුක්තවනං වාසය කරන්නේ පිංගතන මේ ශාසනයට එන් යහපතක් වන්න නෑ.ඒසේ භික්‍ෂූන් වහන්සේලා වැසර කිරීමෙන් හෝ. එබඳු ගිහි අන්න භික්‍ෂූන් වහන්සේ ඇසුර රීමෙන් හෝ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ ජීවිත දෙපැත්තම දියුණුවකට යන්නේ නෑ. ඒ නිසා තතාාගතයන් වහන්සේ නොකට යුතුයයි වදාල තිරශ්චීන කතාවන්ගෙන් වෙන්වෙලා. ද හාර්මිකතාවකට යොමු වෙන එකක ඉතා වැදගත්වෙනවා ගහි පැවදි සංවාදවලදී. හාමුදුරුවන් වහන්සේලා බලන්න එන්නේ දකින්න එන්නේ තමන්ට තමන්ගේ යහපදක් සිද්ධ කරගන්නට වෙන්නට ඕන. ධර්මජඥානයේ දියුණු කරගන්න තමන්ගේ ජීවිතයේ වඩාත් යහපත් මඟට හර වගන්නට ති ඒ අවට පසෙ දැහැමි කතාවක් උපද වගන්නට ඕන ඒ දහම් කතාවක් අහලා ධර්ම අවවාධයක් ලබාගෙන මේ විදිේට ඔේ ජීවිතය පවත්ව වග වන. ොචරනං දියුණෝකට යන්න පුළුවන්ද මේ ගිහි පැවිද්දිී සම්බන්ධතාවය කියන එක වඩා ධර්මවිනි්‍යාණුකූල පදනමක් මත පිහිටා පවත්වාගෙන යන්නට ඔබ සියරු දෙනාම උත්සහවත්වනට ඕන ඉතින් අද ඔබට මේ කියා දෙන කතාපුුවත. සැද හැති ඉක් ගිහි පුද්ගලය එක් විසින් සැරියුත් මහතෙරුන් වහන්සේ ශ්‍රද්ධාවෙන් ඇසුරු කිරීම නිසා සිදුකරගත්ත යහපත පිළිබඳවයි සඳහන් වෙන්නේ. ලොතර බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩඉන්න කාලේ සැරියුත් මහතරන් වහන්සේ දවසක්දා වීතියේ වැඩම කරනවා. ග්‍රීෂ්ම ඉරුත්තුවයේ අවසාන කාලය. ඇසල පොහොයත් කිට් වෙලා. ඇසල මාසේ භාරතයේ බොහෝම උෂ්නාධික කාලසීමාවක්. සැරියුත්තෙරුන් වහන්සේ මහාගිනි දවල් වීතිය දිගේ වැඩම කරනවා අවුවෙන් ක්ලාන්තු ස්වභාවයට පත්වෙලා. මෙන්න මෙහෙම සැරියුත්තෙරුන් වහන්සේ වඩිනකොට එක්තරා පුරුෂයෙක් දැක්කා සැරියුත් හාමුදුරුව වඩිනවා. මේ පුරෂයා හෝම දුගගේක් අනුන්ගේ බැලමහිවරකං කරලයි ජීවත්ව වුණනේ. බත්වේල සරිකරගන්නට එදාවේල සරිකරගන්නට අඹවූ යනක් බලාගෙන ජීවත්වුණා. අඹවයේ රැක බලාගෙන ජීවත්වන මේ පුරුෂයාට සැරියුත් හාමුදුරුව දැක්කම හිතර හරී ශ්‍රද්ධාගක් ඇතිවුණා. අනේ මේසා ගුණ සම්පන්නමි මහෝත්තමයන් වහන්සේ අව්ේ කලාන්තව වැඩම කරනවා. තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ල. අනේ ස්වාමීනී මේ මහ ගිනිි අවේ. වාමින් වහසේ වඩින්නට එපා. මේ අඹවී නටිකක් විවේකරගෙන වැඩඳල වඩින්නටයි කියලා ආරාධනා කලා. සැරියොත්තෙරුන් වහන්සේ දැක්කා බොහම සත්පුරුෂ ගුණ ඇති පුද්ගලය. ධනයෙන් කොයිතරම් දුගියක් වුුණත් සත්පුරුෂ ධර්මයන් ඔහුතුල්ලු තිබුණා බොහෝ දෙනකොට මේ කලත් එකලත් නැතිදේ මේකයි. බොෝ දෙනෙක් හිතන්නේ ධනයෙන් ආඩ්ඩිවුනාම බලයෙන් ආඩ්ඩිවුනාම ඔහුතමයි මහා කරුම හතමයි ගොඩක් දේවල් තියන පුදගලයා කිය. ගුණ ධර්ම නැත්තං සත්පුරෂකං නැත්තං මොන දේ තිබුනත් වැඩක් නෑ ඒ හීන ජීවිතයක් මයි. ඒ පහත් ජීවිතයක් මයි. ගුණ ධර්මයන් තමයි සත්පුරුෂයන්ට උතුම්ම ධර්මයං වෙන්නේ. ඉති මේ පුද්ගලයා මොන තරන් දුගියෙක් වුණත් සත්පුර්ෂ ධර්මයන් හතුළු තිබුණා.ඒ පුද්ගලයාගේ ශ්‍රදධාවදුට මේ සැරයුත්ම මහතන් වහන්සේ මහොුට පිහිටවීම සඳහා අනුකම්පාාවෙන් යුක්තව අඹ වෙනට වැඩම කරලා ගාක් මොල වැඩ සිටියා. න් වහන්ේ ොම ලාන්ත වැඩඉන්න බව මේ අසරන මනුස්්‍යයාට පෙරුණා. මහතෙරුන් වහන්සේ ළඟට ඇවිල්ල කියනවා. ස්වාමීණී අව බොහොම රස්්නේ ස්වාමීනි අර පැන් පොකුණ සිහිල් ජලය තියනවා. ස්වාමින් වහන්සේ පැන් පහසුවෙන්න කැමතිනං මං පැන් ඇදලා දෙන්නක් ස්වාමීණී කියලා. සරියොත්තෙරුන් වහන්සේත් මහොකිරේ කරුණාවෙන් ඒ ආරාධන විවසවා. මේ දුගියයා සැයුත්තෙරන් වහසේ පොකුණු ළඟට වැඩම ලාාට පස්සේ තමන්ම පැන් ඇදලා තෙරුන් වහන්සේ ව නැහැව්වා. ෙරුන් වහන්සට උපස්ථාන කලා ඊට පස්සේ ස්වාමීනි මේ පැන් වලදන්නට කියලා පැනුත් පූජා කළා. මේ විදිට බොහෝම ශ්‍රද්ධහාවෙන් ඇවඋපස්ථාන කලාට පස්සේ මහතෙරුන් වහන්සේ මේ උදකදානයෙහි වටිනාකම කියා දෙමින් අනුශාසනා කළා අනුශාසනා කොට සැරුත් හාමුදුරන් වහන්සේ වැඩම කළා. මේ දුගී අට ම පුදුමාකර සැනසිල්ලක් ඇති වුණා. අනේ මේසා ගුණ සම්පන්න මහෝත්තමයන් වහන්සේ නමකට පස්ථාන කරන්න හම්බුනානය කියලා. මදක් කල්පනා කල බලන්න. සැරුත්තෙරුන් වහන්සේ වැනි මහෝත්තමයන් වහන්සේ නමකට. ඔබටත් අවස්ථාව ලැබුණොත් පැනදල නහවන්නට කොච්චරණං වාසනාවක්ද. එහ මහා භාග්‍ය ඒ සත්පුරුෂයායට එදා ලැබුණා. දුගියක් වුණත් ඔහ සත්පුරුෂයෙක් නිසයි ඒසා වටින අවස්ථාවක් ලැබුණේ ති මේ සතුටින්ම, පිදව ල්පනාාරින් හිතමෙන් හිටපු මේේ සත්පුර්ෂයගේ කුසල්සිත බොහෝ බලවත්වනාා. කාලයක් ගෙවිල ගියා මේ පුද්ගලයක් කළුරියක් කරලා තෞතිසාහ දෙව්ලව මහා දිවිය පුත්‍රයෙක් වූ පන්නා. දවසද මහ මුගලන් හාමුදුරුවෝ දෙව්ලෝට වැඩම කළ වෙලාවෙදි. මේ දිව පුත්‍රයයාාවමන ගෙහුණ. දෙව පුත්‍රයත්ක කතා කරනකොට මහු කියනවා ස්වාමීනී සැරිියුත්තෙරන් වහන්සේ මංඟෙදා දැක්ක. ග්‍රීෂ් මේ ලාන්තව වන්න තෙරුන් වහන්සේ දැකලා. වහන්සේට ආාධනා කළ තෙරුන් වහන්සේට පැන් ඇදල නැ්වා. තෙරුන් වහන්සේට පැන් පූජා කලා වනදන්නට කියලා. එක් උසලේ නිසා අදමං සුගතිගාමී වෙලා මේසා දෙව් සපත් ඉදිරිම ස්වාමීනී කියලා මුගලන් තෙරුන් වහන්සේට ප්‍රකාශ කලා. මුගලන් හාමුදුරුව මේක බුදුරජාණන් වහන්සේට පැවස්වාම තතාාගතයන් වහන්සේ මේ කාරණය අර්ථෝත් පත්ති කරගෙන ධර්මදේශනා කොට වදාලා. පින්වත්න බලන්න මහා සංගරක්නය ගෞරවෙන් ඇැසුරු කලාම ච්ච කුල් කරගන්නට පුළුවන්ද. අගෞරවේෙන් ඇසුරු කලාම අකුසල් සිද්ධ කරගන්නවා ගෞරවෙන් ඇසුරු කලාම කුසල් සිද්ධ කරගන්නවා. ඒකයි මං මුලදීම සඳහන් කළේ ගින්නක් ඇසුරු කරනකොට පරිස්සමෙන් ඇසු කරන්න. ගින්න ඇසුරු කරන්නට ඕන විදිහක් තියෙනවා. ඒ විදිහ තේරුම් අරගෙන ඇසුරු කරන්නට ඕන. භික්‍ෂන් වහන්සේලාව ඇසුරු කළ යුත්තේත් අන්න ඒ ආකාරයටයි කියන එක, ඉතාහොින් තකේ තබාගන්නට ඕන. ඔබ ලබාගත්තම මේ මනුස්ස ජීවිතය, මෙක්ෂණ සම්පත්තිය මේ බුද්ධෝත් පාදකාලය නිරර්ථකව ගිවී අනර් දෙන්නල් පා. උත්සාහෙෙන් ජීවත්වෙන්න්න කුසල ධර්මයම් පිළිබඳව මැනවින් උත්සාහවත්වෙෙන්න්න. ලබාගත්ත ජීවිතේ අර්තාන්විතයගත කරන්න දසක් කුසල ධර්මයන්ගින් පිරිපුන් ජීවිතයක් ගත කරට උත්සාහවත්යෙන්න්න. ඔබට බොහෝ කාලයක්කය හිතසුව පිණිස යහපත පිණිස පවතීවී. ති ඒ බවත් සිහිපත් කරමින්. අද දේශනාව සඳහා දායකත් වගෙන කටයතු කරන පින් තුන් පිළිබඳව සඳන් කරන්නට ඕන. අද මේ දේශනාාව විහිදායකත් වයගෙන කටයුතු කරනවා. කැනඩාවේ පදිංචේ ලක්ෂ්මන් සිල්වා මහත්මා විසින්. අරමුණු වශය නැති කරගෙන තියෙනව ඇතුමානන්ට මේ උතුම් වූ ධර්මය අවබෝධ කරගැනීම සඳහා මඟ කියා දුන්න පූජනීය මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේටත්. ඒවගේ මේ දේශනාව සිද්ධ කරන අපටත් කොත්මලේ එක කුමාරකස්ස ස්වාමින් වහන්සේටත්. තුරුවන්ගේ ආශිර්වාදය නිදුක්්නීරෝගගේස්ය ප්‍රාර්ථනා කිරීමට වගේම ස්වාමින් වහන්සේලාටත් උතුම් බෝධියකින් නිවනිින් සැනසෙන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිකරගෙන තියෙනෝ. ඉතාමත්ම සත්පුරසිත් ඇතිකරගෙන තුනරුවනේ වටිනාකම මහා සංගරත්නේ ගෞරවයෙන් ඇසුරු කිරීමේ වටිනාකම තේරුන් අරගෙන තමයි අද මේ අපේ පංවත්දායක මහත්මා මෙ හිදායකත්වේගෙන කටයුතු කරන්නේ ති කල්පනා කරගන්න රැස්කරගත්ත සියලුවම කුසලා නි සංස ධර්මයන් ලෝසසුන්නා රක්ෂා කරන ඔබ පාරක්ෂා කරන දෙවියෝවනුමෝදන් වෙත්වා. එවගේම පින්වත් සියලු දෙෙනනා නමින් නැසීමේ පරිලෝගිය සියලු ඥාත හිතයිශියයනුත් පින් කැමැති හැම සත්වගත් නේ පින් සතුටීම් සාධනාදයෙන් අනුමෝදන් වෙත්වා. එවගේම දායිකත් ඒගෙන කටයතු කරන පින්ගතුන්ටත් පවුලේ සෑම සියලු දෙනාටත් ධර්මශ්‍රවණය කළ පින්වතුන්ටත්. ශිර්වාද රීමට බලාපොරොත්තු නේ සිනි ස්වාමින්න් වහන්සේලාට ඇතුළු මහා සගරත් නේටත්. නිදුක් නීරෝගී සෝපත් භාවේ චිරජීවනය සැලසේවා යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. දෙැහැමි සිතුම් පැතුම් දියුණන්වේවා ලොවතුරු නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට නේපින් හේතුවා සන පාර්මීවේවා ඇසලු දෙනාටම තෙරුවන් සරණයි.